රාජ භෝජනේ තවත් එක් ව්‍යංජනයක් මේ ගල් කූර මාළු. එතකොට ගල් කූර කිව්වම සමහර විට හිතෙනවා ගල් කූර කියන්නේ මොකද්ද කියලා. ගල් කූර කියලා මමත් පළවෙනි වතාවට ඇහුවා මමත් කිව්වා මොකද්ද මේ ගල් කූර කියන්නේ මේ වගේ එළවලුක්ද පලා වර්ගයක්ද කියලා. ඇත්තටම හිතුන්නේ නැහැ. නමුත් අම්මගෙන් අහලා බලද්දි තමයි දන්නේ ගල් කූර කියන්නේ මේ වගේ පලා වර්ගයක් එළවලුක් කියලා. ඉතින් අපි ආවා මම ආවා මේ එළවලු කොහෙද තියෙන්නේ මේ පලා වර්ගේ කොහෙද තියෙන්නේ කියලා බලන්න. මේන් තියෙනවා ගල් කූර. ඔහොම එන්නකෝ. මේ තියෙන ගල් කූර. ඒකට දැන් මේ එහෙම ලේසියෙන් හොයාගන්න තැනින් තැන තියෙන්නේ. අපි යන් අර අල ඔබ හෙවෝ වගේ ගල් කූරක් හොයාගෙන. මේ තියෙන ගල් කූර. හරි අපි හොයාගෙන යන්කෝ. ආ මෙතනක් තියෙනවා. දැන් අපිට මේක එළවලුක් විදිහටයි පලා වර්ගයක් විදිහටයි දෙවිදිහට පාවිච්චි කරන්න පුළුවන්. ගල් කූර කන්න හරි ඒසි හොයාගන්න ටිකක් තමයි. ගොඩක් ඔගලට අර ඈතින් පේනවනේ දැල්ලක්. ඒ තමයි ලංකාවේ දිගින් පස්වෙනි තැනට තියෙන ඇල්ල මාපලාන දියල්ල. අපි පුළුවන් වුණොත් යන් එතෙන්ට. අපි ඔයගොල්ලන්ට ඒ ලස්සන ඒ සුන්දරත්වය පෙන්වන්න බලු. අපි ඉක්මනට යන් එතෙන්ට. හරි දැන් ගල්කූර අපේ අම්මත් ටිකක් ගලවනවා. මමත් දැන් ටිකක් ගැලෙව්වා. ගල්කූර ගැලවීමේ ව්‍යාපෘතිය දැන් ඉවරයි. අපි දැන් යම් මේක හදන්න. අපි ගිහිල්ලා කතා කරමු මේවා තියෙන මොනවද ಗುಣ කියලා. ශරීරයට මේවෙන් ලැබෙන ಗುಣ මොනවද? මේක ලැබෙන පෝෂණය කොච්චරද කියලා අපි ගෙදටි ඉන්න. මාර මහන්සි අපේ ඇලේ වතුර මේ උල්පතකින් එන්නේ. උල්පතෙන් එන පළවෙනි වතුර ටික අපි තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඕන වෙලාවක ගිහිල්ලා බොන්න පුළුවන් ආයෙ ෆිල්ටර් කරපු වතුර එන්නේ. මහන්සිලත් එක්කම වතුරයක් බොන්න. අමාරුවෙන් හොයාගත්ත මේ ගල් කූර මේ අපි ඔකල දැක්කනේ ඇලටිකින් සෝදගෙන ආවා. දැන් මුල් සුදු පාට තියෙනවා. මේ ගල් කූර වෑංජනේ මේ පලා වර්ගයේ මේ ලෝලුවේ මේ අපි මේ වෑංජනේ හදාගන්න මේ ලෝලුවේ තියෙන ಗುಣ මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඇත්තටම මේක මේ මුත්‍රා මාරුවේ තාමත් හොඳ ලෝලුවක්. ඒ වගේම මුත්‍රා ගල් ඒ වගේම මේ ඉරුවා රජය එතකොට උදරාබාධ තියෙන අයට ඒ කියන්නේ උදරේ ගොඩක් අය කෑවහම බඩ පිපිලා වගේ තියෙන්නේ. අර නිතරම උක්කාරයට වගේ ඉන්නේ ඒ වගේ අයට මේ තාමත් හොඳ ගුණවත් මේ එළවලුවක්. ඒ විතරක් නෙමෙයි මේ මේක මේ දද කුෂ්ඨ තුවාල වගේ හැදිච්ච අයට මේක මේ ඖෂධයක් විදිහටත් පාවිච්චි කරනවා කියලා මේ ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා. සහ අපේ ගමේ අය කියනවා මේ ඒ වගේම සර්ප විසරණ මේ ගල්කූර මේ දෙහිතක් විදිහට
පාවිච්චි කරනවා අපේ ගම් වලත් ඒ දෙක කරනවා. ඉතින් සාම්පල් සර් පවා මේක පාවිච්චි කරනවා කියන්නේ මේක කොච්චර බුණ ඇද්ද කියන එක අපිට තර්කයක් නැහැ නේ. හරි. දැන් මේ ගල් කූර අපි එකින් එක මේ මේ කොළ ටික කඩා ගන්නවා. මේ ලා ඒවා මේ ගහේ අගිස්ස ලායි ඒ නිසා අපිට මේ දණ්ඩ පිටින්ම ගන්න පුළුවන්. නැත්තම් මේ කොළ ටික එකින් එක කොහොම කඩා ගන්නවා. අපි සාමාන්‍ය පුරුදලා ඉන්නේ දැන් මම නම් ඇත්තටම ගෙදර ආවන් පස්සේ ට්‍රයි කරන්නේම මේ වගේ කෑම හොයාගන්න. මේ මේ අපේ ගෙදර වස්තේ තියෙන අවට තියෙන මේ වගේ මේ වස විස නැති මේ එළවලු හොයාගන්න. මම සාමාන්‍යයෙන් මේ ගෙදර ආවට පස්සේ කඩේ අපි නිතර කන එළවලු වර්ග ටික තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් කනවා හරි අඩුයි. මේ වගේ දේවල් තමයි විතරම හොයන් ට්‍රයි කරන්නේ. මොකද මේ ඉඳලා හිටලා හරි අපි මේ වගේ දේවල් කන්න ඕන බෑ කියලා අතාරින්න ඕනද නැහැ. උත්සාහ කරොත් හොයා ගන්න පුළුවන්. දැන් දෙල්කොස් ව්‍යංජනේ දැන් මම පස්සේ ගොඩක් අය කමෙන්ට් දාලා තියෙනවා. මම ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට රිප්ලයි කරනවා. මට කී වෙලාවක් හම්බෙච්ච ගමන් සමහර අය දැන් මට මතකයි රුසියාවේ ඉඳලා අපේ මගේ රසිකාවියක් කමෙන්ට් එකක් දාලා තිබුණා. එයා රුසියාවේ ඉන්නේ. දෙල්කොස් ව්‍යංජනේ මේ විදිහට හදලා කනවා කොහොම හරි කනවා කියලා. හැබැයි කුරුණෑගල එක්කෙනෙක් දාලා තියෙනවා මේ අනේ මට දෙල්කොස් හොයා ගන්න නැහැ නේ. හදා ගන්න විදියක් නැහැ නේ කියලා. ඒක රුසියාවේ එක්කෙනා කියනවා එයා කොහොම හරි හොයාගෙන කනවා කියලා. අපි මේ කුරුණෑගල එක්කෙනා කියනවා දෙල්කොස් හොයා ගන්න නැහැ කියලා. ඒ නිසා උත්සාහය අතාරින්න එපා. කොහොම හරි හොයා ගන්න පුළුවන්. බැරි නෑ. ඔයාලා ඔය එහෙම යනකොට කියන්නේ ඇවිදිනවා ට්‍රිප් යනවා එහෙම යනකොට හරි මේ වගේ දේවල් හම්බෙන්න පුළුවන්. ඇත්තම හදලා කන්න හරි ඒ ඒ රස මේ අපේ රටේ කෑම වල රස අපි දැනගෙන තියෙනවා. පිටරට කෑම කන්න කලින් ඉතින් අපි උරුලලා ඉන්නේ චයිනීස් කෑම වලටනේ. ඒවා කන්න කලින් මේ රටේ තියෙන මේ 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 ඖෂධීය ගුණයෙන් ඉහළ මේ මේ එළවලු තියෙනවා අපිට හොයාගන්න. ගමේ එළවලු කිසි වස විස නැති ඒ නිසා ඒවා අපි කොහොමද හොයාගෙන කන්න ඕනේ. පුළුවන් අයට දැන් කුරුණෑගල මගේ යාළුවා මේක හොයාගන්න බැරි වුණොත් මගේ රසිකයාට රසිකාවියට අපි ඔයලා දෙන්නම් දෙලකොස් හදලා කන්න ඕනේ. හැබැයි හදලා කාලා කමෙන්ට් කරන්න ඕනේ කොහොමද රසයිද ගුණයිද මොකද දැනුනේ කොහොමද හැදුවේ ඒ රසය කොහොමද ආවේ මොන වගේ රසද්ද ඒක ඔක්කොම කියන්න ඕනේ. රයිට්. එහෙනම් මේ ගල් කුර ටික ඔක්කොම කොළ ටික මේ විදිහට කඩාගන්න. ඔව්. අනිවාර්යෙන් ඒක මට කියන්න අමතක වුණා. දියවැඩියා රෝගීන්ට ඉතාමත්ම හොඳ ඖෂධයක් තමයි ඔය ගල්කූර. මේ ඔන්න දියවැඩියාව මම හිතන්නේ දියවැඩියාව කියන්නේ මේ ඉතාමත්ම බහුල රෝගයක්. ගොඩක් අයට තියෙනවා. ඉතින් ඒ නිසා මේ දියවැඩියා රෝගීන්ට මේ 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 ලෝලුව මේ හොයාගෙන කන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. හරි. ඔන්න අපි දැන් ගල්කූර ව්‍යංජනේ හදන්නයි ලෑස්තිය. දැන් ගල්කූර මේ තියෙන්නේ අපි ගිනාපු ගල්කූර හොඳට කඩලා මේ දළු ටික සෝදලා අරගෙන තියෙන්නේ. දැන් මේක නිකන් යන්නේ නැහැ. මේක තනියෙන් යන්නේ නැහැ. අපි මේකට පරිප්පු එකතු කරනවා. මේ මේ වගේ පොඩි ඇති දෙයකට පරිප්පු ටිකක් දාගෙන පරිප්පු ටිකට අවශ්‍ය 3-5 අඩු වැඩි ඔක්කොම දාගලා ඉවර වෙලා දියකිරෙන් තමයි තැම්බෙන්න ආන්නේ. ඊට පස්සේ තමයි මිටිගිරි දාන්න කලින් දීගිරි ටික කිඳුනට පස්සේ ගල්කුරු ටික කොළ ටික දාලා හොඳට කලවම් කරලා ඒක පොඩ්ඩක් තැම්බුණාට පස්සේ තමයි මිටිගිරි දාන්නේ. රයිට්. දැන් අපි එහෙනම් වැඩේ ලෑස්ති. ඔයගේ ඇහැගහ මොකද ගෙඩියක් දාලා තියෙන්නේ? ඇයි? ඔව් ගෙඩියක් කැවිලා. කහරා වගේ. මේ වෙලා තියෙන දැන් මේ මමත් ගමේ කොල්ලෙක් වුණාට ඉතින් ඉන්නේ වැඩි හරිය කොළඹනේ. ගමට ආවට පස්සේ පොඩි පොඩි මැස්ස කෑවා මේ වගේ ඉදිමෙනවා. ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකයි තව ටිකක් කළා ඇද්දි අඩුවේ. අම්මිරිස් කැපුවා සුදු රතු ලුණු කැපුවා දැන් සුදු ලුණු කපලා ඉව දාගන්න ඕන.
ඊට පස්සේ අපි රම්ප ඇති ප්‍රමාණයට ගන්න පුළුවන් කරපිංචත් එහෙමයි සිකුරුදු ඔන්න අපි කපාගත්ත මිරිස් ලුණු සුදු ලුණු එතකොට මේකට රම්ප කරපිංචා කුරුඳු ඔක්කොම එකතු කරගත්තා දැන් මිරිස් කුඩු දාගන්න ඕන අපි මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට දාගත්තා හරි මිරිස් කුඩු එතකොට 3/5 කුඩු මේකත් අපිට අවශ්‍ය ප්‍රමාණයට දාගත්තා හරි මේ වගේ 3/5 කුඩු දාගන්නවා 10 කුඩුත් අපිට මේ වගේ ප්‍රශ්නෙකට දාගත්තා. හරි. ඊට පස්සේ දාගන්නවා උළුවාල් මේ වගේ දාගෙන හොඳට මේ ටික mix කරගන්නවා. හොඳට මේ ටික මිරිස් 3/5 වදිනකම් පරිප්පු ටික හොඳට අත ගාගත්තට පස්සේ අපි මේ වගේ දියකිරි ටිකක් දානවා. දියකිරි දාලා මේ ටික හොඳට තැම්බෙන්න තියලා ඉවරුණාට පස්සේ තමයි මේ ගල් කූර මේකට දාන්නේ. හරි. අපි දැන් ගිහිල්ලා බලමු කුස්සියට ගිහිල්ලා මේක දැන් මේ ගල් කූර දලු ටික අපි හීනියට එයාගේ පොඩි පොඩි කැබිලුවට අපා ගන්නවා. ඒ කියන්නේ මේක මේ මැල්ලුමක් ලියන වගේ කපන්න අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය ප්‍රමාණයට අපි අර දැන් ගොටුකොළ මේ වෑංජනය හදද්දී සාමාන්‍යයෙන් ගොටුකොළ දෙක තුනට කැපෙන්න කපා ගන්න. අන්න ඒ වගේ තමයි මේකත් කපා ගන්න. දැන් අපි පරිප්පුත් එක කලවම් කරලා වෑංජනය හදා ගන්න ඕනේ. යා. හරි. දැන් ඔන්න පරිප්පුවට තැඹිලා වටු ටික දියගිරි ටික හිඳිලා තියෙන්නේ. දැන් අපි මේ ගල් කූර ටික මේකට දාලා කලවම් කරගන්න ඕන. මේ විදිහට මේකට ඇතුළට දාලා කලවම් කරගන්න. දැන් මතක ඇති මේවා තියෙන ಗುಣ මම කිව්ව මේ ගල් කූර වෑංජනේ තියෙන ඖෂධීය ගුණ මොනවද කියලා. ඒක නිසා අමතක කරන්න නැතුව මේ වගේ එක දවසක් දෙකක් හරි මේවා හදලා කාලා බලන්න ඕන. හරි. දැන් මේකට අපි මිටි කිරි ටිකක් ගොඩනගනවා. මිටි කිරි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත්තා. මේ තුන ඔලරෙඩි ගොඩක් අවශ්‍යත් නැහැ. හරි. දැන් මේ ගහපව අහන්න අවශ්‍ය නැහැ ඇතිලි මේ ව්‍යංජනය ඉනි පොකුරු තියලා සාමාන්‍ය කැම්බින් දෙරියම හරි ඔන්න දැන් ගල් කූර වෑංජනේ ගානට ඉදිලා තියෙන්නේ වෑංජනේ ගානට හරියින් තියෙන්නේ දැන් ඉතින් තියෙන්නේ අපිට මේකට ලුණු දාලා රස බලන්න හරි අපි දැන් ලුණු දාමු අපිට අවශ්‍ය ප්‍රමාණයට මේකට ලුණු එකතු කරගමු මේක මරු මේ රෝස් පාල් කන්නේ
උන්න ගල්කුළු ව්‍යංජනේ හැදුවා පුදුම රසක් තියෙන්නේ ආකාශ කලින් කාලා කිව්වා මේ රෝස් පාන් කන්න නම් නියමයි කියලා ඊටම මාර රසයි ඉගෙන කිරි රසත් එක්ක මේ ගල්කුරෝ තියෙන ඒ ලෝලුවේ බලවාගේ තියෙන රසේ තාමත්ම ඉහළයි ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක පුණෙන් ඉහළයි රසෙන් ඉහළයි ඔන්න මුලේ ඉඳන්ම ගල්කුර හදාගන්න විදිය කිව්වා දැන් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් කාට හරි අමතක වෙච්ච දෙයක් තියෙන වීඩියෝ එක බලන්න පුළුවන් අහපන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙන අපි කමෙන්ට් කරමු කතා කරමු එහෙනම් ගල්කුර ඇඳලා හදලා ඒක රස බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න එහෙනම් හැමෝටම ජය වේවා